සීනිි වංචාව පිළිකාරක පොල්තෙල් මෙෙන්ම සතුස්ස සහනමල්ල පිළිබඳවත් පසුගේ තිනවල විවේශනාත්මකව අදහස් පල කළ පාර්භෝගික අයිතින් සුරක මේ සංගධහනය සභහපති අසේල සපත් මහතා පොලිසිය විසින් අද අත්තරංගොට ගනු ලැබවා. කොටුව පොලිසිය අද පෙරවරුවේ ඔහු අතරංගොට ගත්තේ දෙදහස් දහනේ වසරේ අප්‍රේල් මස නිකුත් කළ වරයෙන්තුූකට අනුවයි. ෝික අධිකාරයට පැමිණ හනිල් දහරින්ට බැනතර්චුණය කිරීමක් සම්බන්ධය කොටුව මහස්ට්‍රාත් අධිකනන්නේ මගින් මෙම විවෘර්ත වරෙන්තුව නිෙකුත් කරතිබනා. මේ අතර පොලිසිය පැසුවේ අතර ගොට ගත් අසේල සම්පත් මහතා හෙට පෙරවරුවේ අධිකරනට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව වන බවයි. ජනතාවගේ ජීවන බර ගැන ඉහලා යන බඩු මිල ගැන ඉතාම දරුණු විදියටට එතු. ඒ කතාකිරීමේ ප්‍රතිඵලයක් තමයි මංහිතන්නේ අත්තරංකූට ගැනීම විශේෂයෙන්ම බන්ඳුල ගුණවර්ධන ඇමතිතු අර්යා ඒ කරගෙනයන පෝඩාව. එතුමා මෙරටේ ජනතාව රවට්ටන්න කරන. පෝඩාව ඉතාම මෙතුමා ඒ එලියට ගෙනල්ල ඒ ජනතාවටට තේරෙන භාසාවේ මතුමා කතා කරලා. ඒ සහන මල්ලේ එතුමා කරන විද්්‍යාව ගෙන තිමා හිළිදරව් කලා.ති මන්ගත ඊය පේද වෙනකොට බඳල ගුණුවර්ද හත්ම ය මනතුරඇැගේීම කුත් කලා මෙතුමාම අත් අඩංගුවට ගන්න නේ කියලා. එයින්ද අපිට දැන්තින සැකේ බඳදුල ගුණුවර්ධන ඇමැතුමා මේ කිව්වට පස්චේද මේ අත්තඩංගුවට ගන්න ක්‍රියාවල සිද් වනේ කියන ප්‍ර්න දැම පි මත්තු වෙලාතිබෙන. අසේල සම්පත් සමක ජනතා අයිතින් වෙනුවෙන් සටන් කළ ලංකාස්වන්ඩරකයා නියක්තිකින්ගේ ත්‍රීරෝතරත්ත සංග මේ සභහපති සුනච්ජය පර්තන පහරදිී ඝාතනය කළ අයුරු මතකද. මැරකල්ලියක් මූල්ලය සමාගමක් ඉදිරිපිටදී මේ ගාහතනය සිදුකර තිබුණේ ත්‍රීරෝතරත්ථ හිමියන්ට නය පහසුකම් ලබාදීමේදේ සිදු වන අකට යුතුකම්පිලිබඳව ඇති වූ බහින් බස්වීමකින් පසුවයි. ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනෙකු සැකපිට අත්තනංගුවට. සිද්ධට අදාළ නඩුබාන්ඩ් රජයේ රස පරීක්ෂක වෙෙත යවා වාර්තාවක් කැඳවර ලෙස නුගේ ගොඩ ප්‍රධහන මහැස්්‍රාත්වරයාකෙන් නියෝක. සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් තිදෙනෙක් හඳුනාකනි. මෙරිහාන අපරාධ විමශන අංශයෙන් වැඩිදුර විමශන අරඹයි අධිකරන කටයුතු තවතුරටාත් ජනතා අවධානයට යළි සිහි කැඳවීමක්